jadi kantor di Apare, panti di Apare. Isi mah tarang ya kita tua. Apa yang kantor panti di sini? Naik kantor panti yang di sini, apa di sini paling mantas. Sama kita, lal kan saudara yang harus rai, ulasan yang harus rai. Puja, puja kepaksin harus rai. Ewakema, විපක්ෂේ නායක අනුර කුමාර සනායක සහෝදරයාගේ අවසරයි. විපක්ෂේ ප්‍රධාන ලේකම් ඉලින් සිල්ලා සහෝදරයාගේ අවසරයි. සෙසු දේශපාලන මණ්ඩල සභ්‍ය සහෝදරුන්ගේ අවසරයි. සමන්මලි සහෝදරියගේ අවසරයි. අද මේ මේ දිනේදී විශේෂයෙන් ජාත්‍යන්තර සහයෝගය පළ කරන්න ලැබිලා තියෙනවා. වියට්නාමයේ වෘත්තීය සම්මේලනයේ උපසභාපති චාවුන් නත් පින් සහෝදරයා. ඒ සහෝදරයාට අපි විශේෂයෙන් අපේ ආචාර්ය ප්‍රකරණවත් එක්කම නිවේදනාවට පැමිණීම පිළිබඳ Menepin. We welcome you. I must tell that he was a young, militant, patriotic soldier who fought against the U.S. Army. India struggle, 30 years long struggle. Oh, Vietnam is situation. Vietnam is erayiva satan karapu. Vietnam is yatak karagana utsaha karapu adhirajavadi inge. Eksajjalapad adhirajavadi inge. E yatak kirime yok utsaha parajaya karanna satan kala taruna viplavadi සහෝදරයෙක් අද ඒකේ තවත් විශේෂයක් තියෙනවා. අද දවස වියට්නාමයේ ජාතික දිනය. අපි මේ ජාතික දිනයේදී වියට්නාමයේ විරෝධාර ජනතාවටත් වියට්නාමයේ නායකත්වයටත් මේ අවස්ථාවේදී සුභපතනවා. ජය වේවා වියට්නාමයට. වියට්නාමයේ විපුල දිනේවා. සහෝදරයනි, සහෝදරයනි, ලාල්කාන් සහෝදරයා මේ දිනේ ගැන මේ දිනේ වැදගත්කම ගැන කිව්වා. පැය අටේ වැඩ දිනය සමරන්න, පැය අටේ වැඩ දිනය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු කම්කරු වීරවයියන් වීරවරුන් සමරන්න ගත්ත එක පියවරක් තමයි මේ. අද මට පේනවා මේ පිටියේ බීආර්සී පිටියේ මේ ඓතිහාසික බීආර්සී පිටියේ රතු සරත් වැඩි වෙලා තියෙනවා, රතු සාරි වැඩි වෙලා තියෙනවා, රතු කොඩි වැඩි වෙලා තියෙනවා. අපි හිතන ලබන වසර වෙනකොට මේ ගමන අපි අලුත් ගමනක් ආරම්භ කරලා තියෙනවා. ගමන අලුත් කරලා තියෙනවා, ගමන වේගවත් කරලා තියෙනවා, ගමනේ නායකයෝ අලුත් කරලා තියෙනවා, පක්ෂය අලුත් කරලා තියෙනවා. ඒක නිසා බීආර්සී පිටියත් අලුත්, අපේ මැයිදිනත් අලුත්, අපේ ඉදිරි ගමනත් අලුත්. ඒ නිසා කිසිසකට ලබන වසර වෙනකොට මේ පිටියේ සමහර බැරි වෙන්නත් පුළුවන් අපිට මේ පිටියේ පවත් ගන්න. කොහොම වුණත් ලබන වසර වෙනකොට මේ පිටිය මුළු මනින්ම රතු දඩයන් රතු ඇඳුමින් පිරෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒක අපි ඉලක්කයක් හැටියට තියමු. අපේ පක්ෂයේ ඉලක්කයක් හැටියට. තමුන්වහන්සේලා දන්නවා මෙතන අද අපිට අලුත් මුහුණු ගොඩක් දකින්න පුළුවන් වුණා. විශාල ප්‍රමාණයක් අලුත් මුහුණු
පළවෙනි වරක් දැක්ක. ඉතින් ඒ සහෝදර සහෝදරියන්ට සමහරු අම්මලා තාත්තලා පුංචි ළමයින්වත් අතින් අරගෙන ගියා. වෙනකට වඩා වැඩියෙන් අපි දැක්කා. ඉතින් මේ අවස්ථාවේදී කියන්න ඕනේ ඒ සියලු දෙනාටම අසාධාරණයක් නොවන කොහොමද මේ රතු පොඩියක් ආවේ අපිට? ඇයි අපේ පාට රතු උනේ? ඒ ඉතිහාසයේ නැගිනේ ඉතිහාසයත් එක්ක එක බැඳලා තියෙන නිසා. අමනාසල දන්නවා. අපේ දන්න සහෝදර දන්නවා. අපි ඊටාම කෙටියෙන් කියන්නම්. මේ නොදන්න අයට අලුත් දෙයක් දැනගෙන යන්න අද අපට තිබුණ සුදු කොඩිය. වැඩ කරන ජනතාවගේ කොඩිය සුදු කොඩිය. සුදු කොඩිය කියන්නේ සාමයේ කොඩිය. මේ පැහැටේ වැඩ දිනය. අර ඉස්සෙල්ලා කිව්වා වගේම ඇය 14 16 වැඩ කරන මිනිස්සු තවත් වැඩ කරන්න බෑ මේ විදියට කියලා අරගෙන කරන්න විශේෂයෙන්ම චිකාගෝ නගරය. ඇයි චිකාගෝ නගරය? චිකාගෝ නගරය තමයි ඒ වෙනකොට වැඩියෙන්ම ෆැක්ටරි තිබුණේ. ඒ වගේම වැඩියෙන්ම සූරාකම් තැන. ඉතාම තිරස්චීන විදියට කම්කරුවන් සූරාකම් තැන විශේෂයෙන් විදේශ කම්කරුවන් සූරාකම් තැන. මෙතන තමයි බෑ අටේ වැඩදිනිය ඕනේ කියන අරගලේ ආරම්භ වුණේ. ඒ ආරම්භ වෙනකොටම ආරම්භය ටික දිනකින්ම චිකාගෝ ප්‍රදේශයේ ඒ පළාතේම ෆැක්ටරි කර්මාන්තශාලා 13,000 වලවර්ජනය කළා. කතා කරන්න බෑ ධනපති පාලකයන්ට ධනපති අයිතිකාරයන්. ඒ වැඩවර්ජනයට සහභාගී වුණා 30,00,000 දෙනෙක්ව සහභාගී වුණා. අවසානයේ වෙනකොට තව දුරටත් යන්න බෑ බෑ ඒ වැඩ දිනේ වෙනකොට. වෙඩි තියලා මැරුවා. එල්ලලා මැරුවා. අපේ පොලිය රතු උනේ. අපේ පාට සාමයේ පාට අපේ පාට සුද වැඩ කරන ජනතාවගේ පාට සුදු. ඒ සුදු කොටිය ඔසවාගෙන තමයි පෙරපාලි ගියේ. පළමු වරට මේ සටන ආරම්භ කරද්දී චිකාගෝ කම්කරු ජනතාව ඒ මාක චතුරස්‍රයේදී වෙඩි තිබ්බ පොලිසිය ධනපති පොලිසිය වෙඩි තිබ්බා. කම්කරු ජනතාවට වෙඩි තිබ්බා මැරුවා. ඒ පෙළපාල්ගිය කම්කරු ජනතාව එදා ඒ සහෝදරුන්ගේ ලේ පිස මේ ලේ පිය දැම්මේ ඒ කොඩියෙන් සුදු කොඩියෙන්. එදා තමයි අපේ සුදු කොඩිය රතු වුණේ. අදත් රතුයි හෙටත් රතුයි. අපි ජයග්‍රහණයත් රතුයි. ඒ කොඩිය අපි සමරන්නේ පැයටේ වැඩ දිනේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සහෝදරුන්. එදා ඉඳලා ඒ වැඩි දැමීමෙන් පස්සේ ඊළඟට කප්තන් ජනරාල් පෙළපාලි ගියේ ඒ ලේ ඔලි රතු වෙච්ච කොඩියත් එක්ක. අන්නේ එදා ඉඳලා තමයි අපේ කොඩිය රතු වුණේ. සමහරු මගෙන් අහලා තිනෝ මේ රතු පාට කොහේ මොකෝ මේක හරි අමාරුයි ඇස් දෙකට බැරි දෝක වෙනස් කර ගන්න. අපි දැන් නැහැ මනුස්ස සංගතිය ඉදිරි කාලයේදී ලේ වල පාට වෙනස් කර ගන්න මොකක් හරි ක්‍රමයක් හොයා ගන්නද කියලා. නමුත් අපි හිතනවා මේ සංගතිය ජීවත් වෙන තාක්කල් මේ ලෝකේ තියෙන තාක්කල් මේ ලෝකේ තියෙන තාක්කල් මේ ලේ රතුයි රතු වලින් ඉහාට පාටක් නැහැ. මේ ලෝකය රතු පාට ජයග්‍රහණය දක්වා ගෙනියනවා කියන සාධක අපි වෙන්න ඕනේ. වෙනස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ රතු කොටියේ. ලේ රතු වීම වෙනස් කරන්න බැරි නම් දැන් සෞද්‍රය කිව්වා පැය අටේ වැඩ දිනය. දැන් පැය අටේ වැඩ දිනය ගැන කතා කරන්න වැඩක් නැහැ. කතා කරන්න වෙලා තියෙන්නේ එදා චිකාගෝ කම්කරු සහෝදරුන් කතා කරාට වෙනස් ස්වරයකින් කතා කරන්න වෙලා තියෙන්නේ. අද පැය අටේ වැඩ දිනය නැහැ. පැය අටේ වැඩ දිනය මෙහෙම කෑ ගහලා දිනන්නත් බෑ. තනිතරියෙන් දිනන්නත් බෑ. ඒක තමයි ඇත්ත. අපි දැක්ක ප්‍රංශේ අපි ඉන්න කාලේ අපි විදේශගත ඉන්න කාලේ ප්‍රංශේ අපි දැක්කා වැඩ දින පැය අටට වඩා බැස්සා. කම්කරු ජනතාව අරගල කළා. පැය 35 දවස් 5යි
පෑතිස්පයි පෑ හතේ වැඩදිනේ අපි දැක්කා. සම්කරුවන් මේක භුක්ති විඳින දැක්කා. නමුත් ඉතාම සුළු කාලයයි. ඒ සුළු කාලය තුල ඒක ඒ පැත්තෙන් පත් ඒ පැත්තෙන් දේවලේ අයිතිවාසිකම සම්කරු පන්තිය ඒ අයිතිවාසිකම අනිත් අතින් පුදුර ගන්නවා. කොහොමද පුදුර ගන්නෙ? අවම පඩියකට එනවා, අවම වැදුමකට එනවා, අවම වැදුමට එනකොට ඒ දීපු පැයෙන් වැඩක් නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ පැය අටේ වැඩදිනයක් ගැන කතා කරලා වැඩක් නැහැ කියලා. අද අද කතා කරන්න තියෙන්නේ ඒ ඉතිහාසය. ඒ ඉතිහාසෙත් එක්ක දැන් අලුත් ඉතිහාසයක් තියෙනවා. දැන් වෙනකොට පැය අටේ වැඩදිනේ නෙමෙයි, පැය හතේ වැඩදිනේ නෙමෙයි, කිසිම වැඩදිනයක් වැඩ දෙන්න දරුවෝ දිනනවා අධිරාජ්‍ය වාසයට. ඔබ දන්නවා ඒක. පාලි රටේ තරුණ ජනතාවගේ වියකියාවක රැකියාව නැහැ 150කට. අනිත් හැමදාම 120යි 110යි ඇමරිකාවේ 110යි බොරු කියනවා 107යි කියලා. අම්මෝනික බොරු 110ට එහා ගිහිලා තියෙන්නේ. 110ට එහා වත්තර ගියා කියලා කිව්වොත් ඇමරිකන් ජනතාව පාළ බහිනවා. ඒකන වත්ත ගන්න ඕන නම් ඊට වඩා අඩුයි කියලා කියනවා. සංවර්ධන තියනවා කියලා බොරු කියන්න ඕනේ මේ වගේම. එහෙත් මේ වගේ මේත් ඒ වගේ. ඔක තමයි දැන් යන්නේ. ඉතින් ඒක නිසා දැන් අපි කියනවා මෙන්න මේ දිනේදී රතු කොඩිය අපි ඉහළනවා, ඔසවනවා ඉහළට. අපි හැමදාම මේ දිනේදී රතු කොඩිය ඉහළනවා. අපි එදත් කිව්වා වගේම අදත් කිව්වා වගේම කියනවා මේ තමයි අද දිනේ තමයි මේ පළවෙනිදා තමයි ලෝකයේ වැඩිම රතු කොඩි ප්‍රමාණයක් කෝටි ගණනක් උඩට ඔසවන ඉහළට ඔසවලා කියන අපේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා මේ සමාජ ක්‍රමය අධිරාජ්‍යවාදයේ පාපලයෙන් අතුගාලා දානවා කියලා සපත කරන දිනේ තමයි මේ. අපි අද වැඩි වැඩියෙන් තවත් දහස් ගණනක් රතු පොඩි අලුතෙන් එකතු කරලා තිනෝ ලෝකජ මේ ලෝක අරගලය අධිරාජ්‍ය විරෝධී අරගලය වෙනුවෙන් අලුත් රතු පොඩි දහස් ගණනක් එකතු කරලා මේ අවස්ථාව වෙනකොට අපි ඒ දහස් ගණන තවත් දහස් ගණනක් එකතු කරමු. දැන් මේ අවුරුද්ද වැදගත් අවුරුද්දක්. ඒක පැත්තකින් කල්පනා කරන්න ඕනේ අවුරුද්දක්. මේ අවුරුද්ද අධිරාජ්‍යවාදය අතුගාලා දාන්න කරන්න පුළුවන් දේවල් සියල්ල කරන්න ඕනේ. මේක ඉක්මන් කරන්න ඕනේ. ඇයි? පළවෙනි ලෝක යුද්ධය සිද්ධ වුණේ 1914. පළවෙනි ලෝක යුද්ධය අධිරාජ්‍යවාදී ලෝක යුද්ධය බ්‍රිතාන්‍යයි ජර්මනි අතර ප්‍රධාන වශයෙන් ලෝකය බෙදා ගන්න, ලෝකේ සම්පත් බෙදා ගන්න, සම්පත් පොල්ල ගන්න. කෝටි ගණන් මැරුණා මැරුවා. මේක තමයි අධිරාජ්‍යවාදයේ ලකුණ, අඳුර ගන්න තියෙන ලකුණ. මරණවා, මැරෙන්න සලස්සනවා, මරණය මූල දෙනවා, තමන්ගේ පුරවැසියන් මැරෙන්න යුද පෙරමුණට අරිනවා, අනෙක් පුරවැසියන් මරණවා, පොල්ල ගන්නවා, සම්පත් පොල්ල ගන්නවා. ඕක තමයි අපි දැක්කේ 1914 ඉඳලා අද මේ අවුරුදු වෙනකොට අවුරුදු 100ක් ගියා. අවුරුදු 100ක් පැන්නා, 7 වර්ෂයක් පැන්නා. අපි කනගාටු වෙන්න ඕනේ. අපි කනගාටු වෙන්න ඕනේ එක පැත්තකින්. ඒ වගේම අපි වැඩි වැඩියෙන් ධෛර්යවත් වෙන්නත් ඕනේ. අප කනගාටු වෙන්න ඕනේ. ඇයි? මේ ආතාරයට කෝටි ගණන් මිනි මරපු, සම්පත් පොල්ල ගහපු, මේ ලෝක පරිසරය විනාශ කරපු, ලෝකේ පරම හතුරා, මේ පෘථිවියේ පරම හතුරා, මිනිස් වර්ගයාගේ පරම හතුරා වෙච්ච අධිරාජ්‍යවාදය අපට මේ ලෝකෙන් අතුගාලා දාන්න බැරි වුණා. මේ ලෝක පුරා ඉන්න ප්‍රගතිශීලී ජනතාවට, අධිරාජ්‍ය විරෝධී ජනතාවට ඒ පිළිබඳව අපි කනගාටු වෙන්න ඕනේ. ඔව්, කනගාටු වෙලා නිකන් ඉන්න නෙමෙයි. කනගාටු වුණ පරිදි මේක ඉවර වෙන්නේ නැහැ. ආයතනය කරන පරිදි මේක ඉවර වෙන්නේ නැහැ. තමුන්නාසල දන්නවා යුද වියද කොච්චරද කියලා. කොච්චර යුද වියදක් තියෙනවද කියලා. එක්සත් ජනපදයේ, ඇමරිකා එක්සත් ජනපදයේ යුද වියදම් 2001 ඉඳලා ගත්තොත් 2010 වෙනකොට ඇමරිකාවේ යුද වියදම් 10 ගුණයක් වැඩි වෙලා තියෙනවා. 10 ගුණයක් ආවමරන්න ආදම් යුද්ධ ආද බයයි. කිසි කෙනෙකුගේ බාධාවක් නැහැ. කිසි කෙනෙක් විසින් කිසි ආකාරයේ බාධාවක් නැහැ. මේ වෙන කිසිවක් විතර මේ කොල්ල කෑම සඳහා ලෝක යුද්ධ දෙකක් ආ. අපි තුන්වෙනි ලෝක යුද්ධයක් බලන්නද අපි ඉන්නේ? නැහැ. අපි කියනවා
අපි මේ ලංකාවේ අධිරාජ්‍ය විරෝධී අරගලය ඉදිරියට ගෙනියන වගේම ලෝකෙ පුරාම අධිරාජ්‍ය විරෝධී අරගලය ඉදිරියට ගෙනියන්න අපට කරන්න පුළුවන් සියලු දේ කල හැකි සියලු දේ කල යුතු සියලු දේ කරලා තුන්වෙනි ලෝක මහායුද්ධයක් නතර කරන්න ඕනේ අධිරාජ්‍යවාදය පරාජය කරන්න ඕනේ මේ යුද අමනාසන ගන්න ලෝක පුරාමයි යුද කියසුම් හැම රටක් එක්කම යුද කියසුම් වල ලැබිලා ලෝකෙ පුරාම 1400කට හිටු වෙන්න යුද කඩවුරු තියෙන එක්සත් ජනපද යුද කඩවුරු මේක තිබිය යුතුද මේ කාසදාද මේ ජනතාවට කන්න දෙන්නද ජනතාවට බොන්න දෙන්නද ජනතාවට රැකියාව දෙන්නද නෑ මේ කිසිවක් සදා නෙවෙයි මරන්න මරලා සම්පත් කොල්ල ගන්න ඒ නිසා මේකට ඉඩ දෙනවා මේක කතා කරනකොට අපි ලංකාවේ කතා කරන්න ඕනේ අධිරාජ්‍ය විරෝධී මහින්ද රාජපක්ෂගේ කිවිසුම් ගැන Robert Oblig Amerikawe Tana api diye kale hitum me rate Robert Oblig Anith Kawda Anith American karya Mahinda Rajapaksa Adhiraja Virodiyage malli vechcha Kotape Rajapaksa Sabdeta huwak kiyanna Me rata pawadila inne Me rata pawadila inne Desapriya me wela අධිරාජ්‍ය විරෝධී වෙලා අපි කියන්නම් කියලා යන්න ඕනේ මේ දෙන්නේ දැනටත් පහසුකම් දෙන්න එක්සත් ජනපදයත් එක්ක ප්‍රශ්නයකදී මොකක්ද එක්සත් ජනපදයේ ඉන්න ප්‍රශ්නේ තමයි යුද්ධේ තමන්ට තියෙන තරේ නෑ මොකෝ මුළු ලෝකෙම මිනිමර නිසා මුළු ලෝකෙම විනාශ කරන නිසා හතුරෝ වැඩිම රට ඇමරිකන් පුරවැසියන්ට මේ ලෝකෙ යන්න පුළුවන් රටවල් කීපයයි රටවල් කීපයි ජීවිතය ගැන විශ්වාසයක් එක්ක ගිහිල්ලා එන්න පුළුවන් සංචාරයක් කරන්න පුළුවන් ඒ තරමට විනාශ කරලා තියෙන්නේ ඇමරිකන් කාර්යයගේ නායකයෝ ඉතින් මෙන්න අපිට අධිරාජ්‍ය විරෝධය ගැන කතා කරන මිනිස්සු 2006 කරුණේ කිව්සම දිනව තාම අපි කියන්නම් හිතාන ඉඳා දැන් දිනවනේ දිනීවා ප්‍රශ්න දිනවා කාටවත් නැවෙන්නේ නැහැ අධිරාජ්‍ය ආදීන්ට අපි පරාජය වෙන්නේ අපි යට වෙන්නේ නැහැ කියන මිනිස්සු ඒක අනිත් බලන්න බලය සඳහා අපි කියනවා කිසි සැකයක් නැතුව බලය සඳහා එක්සත් ජනපදයක් එක්ක යුද කිරුස්මක් උනත් අත්සන් කරනවා මේ රටේ කඳුරු පිටවන්න කඳුරු ඕනේ කරලා තියෙනවා දැන් ආසියාවේ දැන් අලුත්ම කඳවුර ලොකුම කඳවුර ලෝකේ ඇමරිකාවේ එක්සත් ජනපදයේ පිටවන ලොකුම කඳවුර පිලිපීනේ පිටවන්න දැන් වැඩ කරගෙන යනවා කිව්සුම අත්සන් කරලා ඉවරයි එතකොට මේ කොලේ තෝනේ දැන් හෙව්වා මාලදිවෙන පුංචි රටක් දිවයින් කීපයක් එකතු වුණේ නැහැ ඉඩ දෙන්න නමුත් මෙන්න ඉඩ තියෙනවා දැනටත් භාගයක් ඉඩ දුන්න මිනිසුන්ට සම්පූර්ණයෙන් ඉඩ දෙන්න පුළුවන් මේ රට යටත් විජය කරන්න පුළුවන් කොහොමද ලතුද කරන්න දැන් යටත් විජය ගැන තියෙන නිර්වචන වෙනස් කරන්න ඕනේ ටිකක් වෙනස් කරන්න ඕනේ කොහොමද වෙනස් කරන්න ඕනේ යම් කිසි රටක අධිරාජ්‍යවාදී හමුදාව ඉන්නවා නම් හමුදාව කඳවුරු බඳලා තියෙනවා නම් මිනිස්සු අතරේ නැති වෙන්න පුළුවන් එන්නේ පස්සේ එන්නේ ඕනේ වුණාම එන්නේ යටක් කරන්න ඕනේ වුණාම එන්නේ සම්පත් හොරකම් කරන්න ඕනේ වුණාම යම් කිසි රටක ඇමරිකාවත් එක යුද කිසුවක් තියෙනවා නම් ඒ රට යටත් විජිතයක් එහා සමානයි ඕනම අවස්ථාවක ඔවුන්ට පුළුවන් යටත් කරන්න යටත් වෙලා ඉන්න නිසා ඒ නිසා මේක බරපතල තත්ත්වයක් තේරුම් ගන්න මේ රටේ වැඩ කරන ජනතාවට අමනක් නෙමෙයි වැඩ කරන ජනතාවගේ නායකත්වයේ ජනතාවගේ මුතු පෙරමුණ නායකත්වයේ අපි අධිරාජ්‍ය විරෝධී පෙරමුණ ගොඩනගා ගන්න ඕනේ කියලා කතා කරන්නේ කෑ ගහන්නේ මේ විතර කාලයක් ඉස්සේ කෑ ගහන්නේ වෙන්නේ යමක් නිසා තිබෙන මෙන්න ඇවිල්ලා තිනවා ඔස්සේ ළඟට ඇවිල්ලා තිනවා දැන් එක්සත් ජනපදයට යන එන මං නැතුව තියෙන්නේ යන එන මං නැතුව තියෙන්නේ දැන් කොල්ල කෑවා
ලෝක යුද්ධ දෙකක් කළා. ඊට පස්සේ කලාපීය යුද්ධ නිමක් නැතුව කළා. මොකද හොරගම් කරන්න ඉරාකයට ගියා. සදාම් හුසෙන් මැරුවා. තෙල් ටික ඇමරිකාව පාරෙන් විකුණනවා. සල්ලි ටික ඇමරිකාවට. සල්ලි ඒ හරහා යනවා. ලිබියාවට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ගියා. ඉරාකේ මහා පරිමාණයේ ආයුධ දිනනවා. ඒක හොයන්න ඕනේ කියලා ගියා. තාම හෙව්වේ නැහැ. අපරාධකාරයෝ මෙන්න මිනිස්සු මිනිස් වර්ගයාට අපරාධ කරන මිනිස්සු. ජෝර්ජ් බුෂ් හරිනම් ඉන්නෝනේ ජාත්‍යන්තර අධිකරණයේ. අනිත් ඒ වගේම නායකයෝ ඉන්නෝ වගේම ඉන්න ඕනේ නම් ජෝර්ජ් බුෂ් ඉන්නත් ඕනේ. අපි කියනවා මේක සෙල්ලමක් නෙමෙයි. ඊළඟට ලිබියාවට ගියා ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න විනාශ කරා ලිබියාව. ලිබියාව විනාශ කරලා දැන් තෙල් ටික නැවතත් එක්සත් ජනපදය හරහා විකිණෙනවා. එක්සත් ජනපදයේ ලාභයි හොඳයි. යුද්ධේ නරක නැහැ. ඊළඟට සිරියාවට ගියා. සිරියාවෙන් නම් පොඩ්ඩක් දැන් ඇනගෙන ඉන්නවා. අපි හිතනවා සිරියාවට ඉරානයට අනින්න ගියා. ඒ ඇනීම ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඒ තත්ත්වය වෙනස් වෙන තත්ත්වයට වැඩ සිටින්නෙත් තියෙනවා. ඒක එක්තරා ආකාරයකට අපට සැනසීමක්. කිසියම් සැනසීමක්. අධිරාජ්‍යවාදය තමන්ට හිතු ආකාරයට වැඩ කරන්න බෑ කියලා තැනකට එන්න සිද්ධ වෙලා තියෙනවා නම් දැන් පරාද කරන්න පුළුවන්. අපි අවසාන කරන්න එන්න කියන්න. දැන් පරාද කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගෙන තියෙනවා. මෙතෙක් කල් ඒක පාවිච්චි කරේ නැහැ. එහෙම ක්‍රමයක් තිබුණා. කාගේ සල්ලි වලින්ද එක්සත් ජනපදයේ යුද්ධ කරන්නේ? කවුරුත් එකද එකට එකතුලා ඉන්නේ? මිනීමරු සියොන්වාදයත් එක්ක. සියොන්වාදයයි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අසුද්ධ සන්ධානය තමයි අද මේ ලෝකය විනාශ කරමින් තියෙන්නේ. මිනිස් වර්ගය විනාශ කරමින් තියෙනවා. පරිසරය විනාශ කරමින් තියෙනවා. ඔවුන්ගේ උම්මත්තක මේ ලෝක අධිරාජ්‍යය ගොඩනගන්න, ලෝකේ නායකත්වය ගන්න ඒ තියෙන උන්මත්තක ආශාව නිසා මේක නවත්තන්න ඕනේ නැද්ද? මේක නවත්තන්න ඕනේ නැද්ද? මිනිස් වර්ගය බේරා ගන්න ඕනේ නැද්ද? මේ ලෝකේ පරිසරය බේර ගන්න ඕනේ නැත්නම් මේ මහා පෘථිවිය බේර ගන්න ඕනේ නැද්ද? අපි කියනවා බේර ගන්න ඕනේ. ඒ සඳහා තමයි අපි මේ කතා කරන්නේ. දැන් ලෝකේ පුරා එක්සත් ජනපදය 30 ලක්ෂයක් තමන්ගේ හමුදාව විශ්ව හැරලා තියෙන අතරේ මේක නතර කරන්න ඕනේ නැද්ද? අපේ රටට එන්න ඕනද? අපි අහනවා මේ කම්කරු බන්දියගේ, මේ කම්කරු බන්දියේ ඇමරිකන් නමුදාවට, අපි ඉන්දියන් නමුදාවට ඉඩ දුන්නේ නැත්තම් විරුද්ධ වුණා නම් මේ රට අතීතයේදී විරුද්ධ වෙලා තියෙනවා නම් ඉදිරියේදී අනාගතයේදී විරුද්ධ වෙනවද නැද්ද? ඒකට උත්තරයක් දෙන්න. විරුද්ධ වෙන්න ඕනද නැද්ද? විරුද්ධ වෙන්න ඕනේ. අමුණාංශලගේ නායකත්වයෙන් විරුද්ධ වෙන්න ඕනේ. මේක නතර කරන්න පුළුවන් දෙයක්. නතර කරනකොට තනියෙන් එක්සත් ජනපදයට එරෙන්නේ නැහැ. වරද්ද ගන්න එපා. එක්සත් ජනපදය පිටිපස්සේ ගින්නේ මහින්ද රාජපක්ෂලා. එක්සත් ජාතික පක්ෂය. අද පක්ෂ දෙකක් නැහැ. අද එකක් තියෙන්නේ. ඒක නිසා හරි පැහැදිලි අධිරාජ්‍යවාදය මේ ආණ්ඩුවක් දෙකම එකටයි යන්න ඕනේ. ඒ රටේ පටන් ගන්න. අධිරාජ්‍ය විරෝධී අරගෙන මේ රටේ පටන් ගන්න. අපට උදාහරණයක් දෙන්න පුළුවන්. බොරපර අධිරාජ්‍ය ගැති මහින්ද රාජපක්ෂ පරාජය කරන්න පුළුවන්, පරාජය කරන්න හැකි, පරාජය කළ යුතුයි. ඒ සඳහා සංවිධානය යුතුයි. ඒ සඳහා ජනතාව විමුක්ති කරවන යෝජනා කරන්නේ. මේ අයගෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නැහැ. දෙන්න දෙයක් නැහැ ජනතාවට. ජනතාවට ඕනේ කරන මූලික අවශ්‍යතාවයන් මුළු ලෝකෙම පිළිගත්තා. මූලික අවශ්‍යතාවයන් දෙන්න බෑ. කෑම බීම දෙන්න බෑ. ඉඳුම් හිටුම් දෙන්න බෑ. අධ්‍යාපනය දෙන්න බෑ. සෞඛ්‍ය දෙන්න බෑ. රැකී රක්ෂා දෙන්න බෑ. එහෙනම් මේ දෙකෙන්නම් මොකටද ඉන්නේ? මහින්ද රාජපක්ෂ මොකටද ඉන්නේ? ඔබාමා මොකටද ඉන්නේ? එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මොකටද? මිනීමරු සියල්වාදය මොකටද? මේ සියල්ල පරාජය කළ යුතුයි. ලංකාවේ එක ආරම්භ කළ යුතුයි. ඒ සඳහා අපි මේ වෙනකොට ආරාධනය ඉදිරිපත් කරලා තියෙනවා මේ රටට. සියලුම අධිරාජ්‍ය විරෝධීන්ට, සියලුම ප්‍රගතිශීලීන්ට,
සියලුම ප්‍රජාතන්ත්‍රවාදීන්ට, සියලුම ආගමිකවාදීන්ට, සියලුම පරිසරහිතවාදීන්ට, පූජ්‍යපක්ෂයට, පූජකපක්ෂයට, මේ සියලු දෙනාට ශිෂ්‍යයන්ට, තරුණයන්ට කියන්නේ මේ සියලු දෙනා තමයි ඔබ නියෝජනය කරන්නේ. ඔබේ පණිවිඩය ගෙනියන්නේ මේ සියලු දෙනාට ආරාධනය කරලා තිනවා. තවත් බලා ඉන්න දෙයක් නැහැ. තවත් බලා ඉන්න දෙයක් නැහැ. දැන් ඉදිරි ගමන ආරම්භ කරලා වේගවත් ගමනක් ආරම්භ කරලා ඒ ගමන ඉතාම කෙටි කාලයක් තුල මහින්ද රාජපක්ෂගේ අධිරාජ්‍යගත පාලනය පෙරලාදවන්න අවසන් කරන්න රට සමගි කරන්න පන්තිය සමගි කරන්න මේ සියලු දෙනා සමගි කරන්න ඔබ පණිවිඩය ගෙනියන්න. ඔබ තමයි ඒ අරගලයේ ඒ මතවාදී අරගලයේ නියමුවාදී ඒ සඳහා ඔබ ජනතාව විමුක්ති පෙරමුණ කෙරෙහි විශ්වාසය තබන්න. ජනතාව විමුක්ති පෙරමුණ එදත් අදත් හෙටත් මේ රටේ පීඩිත ජනතාවට නායකත්වය දුන්නා වගේම ඉදිරි කාලය තුල ඉතාම ඉක්මනින් මේ රටේ ජනතාවට ඕනේ කරන අවශ්‍යතාවයන් ඉති කිව්වා. මූලික අවශ්‍යතාවයන් අපි කිව්වා මූලික අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කෑම බීම, ඉනුම් හිටුම්, සෞඛ්‍ය, අධ්‍යාපනය, රැකිරක්ෂා මේවා සහතික කිරීම සඳහා නවීන සමාජවාදී සමාජයක් ගොඩනැගීමට ලෝකය අධිරාජ්‍ය විරෝධී අරගලයේ කොටස්කාරය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මේ නැදිරේදී සමත කර සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණ ජය වේවා. අධිරාජ්‍යවාදී ලෝකයේ ජනතාවට විමුක්තිය ඕනෑම